ආයිබුවන් වෙනස් ලෝකයේ YouTube නාලිකාවේ ගුප්ත කර්ම වැඩසටහනට තමයි ඔබ සම්බන්ධලා ඉන්නේ. ඉතින් අද අපි කතා කරන්නට යන්නේ කාන්තා ඔබට තියෙන ප්‍රශ්නයක්, තරුණ ඔබට තියෙන ප්‍රශ්නයක්, මේ කළු කුමාර දෝෂය. ඉතින් පුරුදු විදිහටම අදත් අපිත් එක්ක සම්බන්ධ වෙනවා දෙව්දුන් තන දේවාලයේ දේවාලාධිපති දේවගති ගුප්ත වෛද්‍ය ජ්‍යොතිෂවේදී සෙත් කවි ශාස්ත්‍රඥ නිමාස සැලසුම් ශිල්පී නිමිති ශාස්ත්‍රශූරි ප්‍රවීණ වාස්තු විද්‍යා උපදේශක දේහලක්ෂණ විද්‍යා ශාස්ත්‍රඥ හස්තරේකා ශාස්ත්‍රශූරි කීර්තිශී දේශබන්ධු විද්‍යාකීර්ති පණ්ඩිත් එච් ධනුෂ්ක සම්පත් රසයරෝ දේවගතිතුමා, ඔබතුමන්ට අයිබෝන් කියනවා. අයිබෝන් දේවගතිතුමනි, දැන් අපි දන්නවා මේ කාන්තාවන්ට බලපාන මේ යක්ෂ දෝෂයක්, යකෙක් කියලන කියන්නේ ජනවහරේ, මේ කළු කුමාර දෝෂය. ඇත්තරම මේ කළු කුමාර දෝෂය කියන්නේ මොකක්ද? කළු කුමාර දෝෂය කියලා කියන දරුව ගැහණු ළමයකට, වැඩිවිය පත්වෙච්ච ගැහණු ළමයකට දරුවෙක් කසාදයෙන් බඳින් දක්වාම ඇතිවෙන්නා වූ දෝෂකාරකය. ඒතර කසාදයෙන් පස්සේ කළු යක්ෂ කියන දෝෂකාරකය යනවා. දැන් ඉතින් යක්ෂ කියන කොටස එන්නේ බඳින්න පස්සේ. ඒතකොට මේ කළු කුමාරයයි කළු යක්ෂය කියන්නේ දෙන්නෙක් එක පැහැදිලිවම දෙන්නෙක්. ඒක නමුත් අපේ ආයේ වර්ධව තේරුම් ගන්න තියෙනවා දෙන්නෙක් කියලා නෙවෙයි, එක්කෙනෙක් විදිහට. ඒ කියන්නේ බඳින්න පස්සෙත් කළු කුමාරයයි ඉන්නේ, බඳින්න ඉස්සෙල් කළු කුමාරයයි. නෑ එහෙම කළු යක්ෂය කියන කොටසට යනවා. ඒතර මේ කළු කුමාර දෝෂය කියලා කියන්නේ කාන්තාවකට ඇති වෙන, නැත්නම් වැඩිවිය පත්වෙච්ච ගැහැණුරකට ඇති වෙන එක් මාසල, දෙමාසල, තුන් මාසල, සිව් මාසල, පස් මාසල කියන කොටසත්, නාන තනකදී, වතක් අඳිනා තනකදී, රහසඟ පෙනුන තනකදී, නිර්වස්ත්‍ර වූ තනකදී, කන කෑමකදී, බොන බීමකදී, පිලි පුලුට්ටක් කන වේලාවකදී කියන ඒ ස්ථාන වලින් ඇතිවෙනා දෝෂකාරක. මේ ස්ථාන වලින් තමයි ඒ සමයමේ ඇතිවෙනා දෝෂකාරක සියලු අමනුස දෝෂකාරක ඇතිවෙන්නේ. නමුත් ඒක කළු කුමාර තනිකන් දෝෂ වගේ දේවල් වලටත් මේක මූලික සිද්ධාන්තයක් කියලා. ඒක කළු කුමාර දෝෂය කියලා කියන්නේ ගැහණු දරුවෙක් සමග, ගැහණී කෙනෙක් සමග, කාන්තාවක් සමග තරහ වෙච්ච, වෛරයක් ඇති කරගත්ත එක්තරා මිනිසෙක්, ඒ මිනිසයාගේ අභාවයෙන් පස්සේ වෛරය ඒ විදිහටම පත් වෙනවා. ඒ නිසාවෙන් අපි ඒ කළු කුමාරයා කිව්ව නමටම ඒ පුද්ගලයා කළුයි නැහැ. නමුත් එතනදී කළු කුමාරයා කියලා කියන්නේ අර අප්‍රසිද්ධ භාවයේ අප්‍රසන්න භාවයේ කියන කෙනෙක්. ඒ නිසා තමයි අපි කළු කියන එකට අපි අප්‍රසන්නය කියන, අපි ඒක ප්‍රියමනාපකමක් දකින්න නැති නිසා වෙන ඒ කළු කුමාර දෝෂය කියලා හඳුනන්නේ. ඒ නිසාම ඒතර ඒ අමනස දෝෂයේ ඒ දරුවකට ඇතුළු වුණාම ඒ දරුවත් ඒ වගේම ප්‍රියමනාපත්වයෙන් තොරව බවට පත් වෙනවා. ඊළඟ කාරණය තමයි දැන් මේ කළු කුමාර දෝෂය ඇති වෙනවා කියලා මිනිස්සු කියන්නේ මේ විවාහයක් කඩා කප්පල් වෙනවා, එහෙම නැත්නම් විවාහයක් සාර්ථක වෙන්නේ නැහැ, කොච්චර උත්සාහ කරත් හරියන කෙනෙක් හම්බෙන්නේ නැහැ. ඇත්තටම මේ විවාහයට, කාන්තාවකගේ විවාහයකට මේ කළු කුමාර දෝෂය බලපානවද? ඔව්, දරුවෝ දැන් මෙහෙමයි, කළු කුමාරයා කියලා කියන්නේ අර ගැහණු දරුවෙක් වැඩ වෙච්ච පත්තලාවිනම්ම ඒ දරුවත් එක්ක ඒ දරුවගේ ප්‍රේමවන්තයා හා සමානව සැරිසරන කෙනෙක්. එතකොට ප්‍රේමවන්තයෙක් වෙච්ච ඔයා ඔයාගේ ප්‍රේමවන්ති වෙන කෙනෙක් එක්ක යාළුනාට හෝ වෙන කෙනෙක් එක්ක යාළුනි යනවා නම් වෙන කෙනෙක් ඒ ප්‍රේමවන්තිව මේ යාළු කරගන්න හදනවා නම් ඔබ කැමතිද? එතන මේ කළු කුමාර දෝෂයේ කළු කුමාරයා කියන කෙනාත් අර තමන් වැඩිවිය පත්තේ ගැහණු දරුවත් එක්ක ප්‍රේමයේ සම්බන්ධ තමයි ඇලෙන්නේ. හැබැයි ප්‍රේම සම්බන්ධ ඇලුනාට ඇත්තම ප්‍රේමකමක් නෙමෙයි තියෙන්නේ, අලවන්තකමක් නෙමෙයි තියෙන්නේ, ඒ දින වෛරය. එතකොට ඒ පුද්ගලයා කැමති නැහැ කසාදයක් වෙනවට. තව ප්‍රේම කෙනෙක් ආශය කරනවා. එතකොට එයා උත්සාහ කරනවා අර ප්‍රේම කෙනකින් ලැබෙන දේ එයා දෙන්නටත්. එතකොට ප්‍රේම කෙනෙක්ට මෙයා පිළිබඳව ආසාවක් ඇති වෙනවා නම් ඒ ආසාව ඇති නොවෙන්නට, ඒ කියන්නේ මෙයා ලස්සන නම් අවලස්සන කරනවා. ඇයි? එතකොට ප්‍රේම කෙනෙක් මෙයා පිළිබඳව ආසාවක් ඇති වෙන්නේ නැහැ. අන්න ඒ වගේ අවලස්සන කරනවා ප්‍රේම කෙනෙක් පිළිබඳව හැඟීම ඇති කරන්නේ නැහැ. ඒ කියන්නේ මෙයාට ප්‍රේම දැක්කම කේන්ති ඇති කරනවා. එතකොට යාළුවා ඉන්න ප්‍රේම සම්බන්ධතාව හේතුව නඳු කඩා කප්පා කරනවා. මේ වගේ ඒ සම්බන්ධකම් විනාශ කරනවා අර කළු කුමාරයා විසින්. මොකද එයා කැමති නැහැ වෙන කෙනෙක් එක්ක එයා සම්බන්ධකම් ඇති කරගන්න. මේ කළු කුමාරයාගේ රාජකාරිය. ඒ ඇත්තම මේක තමයි වෙන්නේ. එතකොට කළු යක්ෂ කියන කොටසෙන් විවාහයෙන් පස්සේ එතන වෙන සංසිද්ධිය. ඔව්, දැන් මේ කෙනෙක්ට කළු කුමාර දෝෂයක් ඇති වෙලා තියෙන බුල. එහෙම නැත්නම් මේ කළු කුමාර දෝෂය ඇති වෙන මුල්වදී වෙන්න බුල. කොහොමද මේ කළු කුමාර දෝෂයක් තියෙනවා කියලා හඳුනගන්නේ? මොනවාද ලක්ෂණ? ඔය කළු කුමාර දෝෂය ඇති වෙලා තියෙනවා නම් යාර දැනගන්න පුළුවන් දේ තමයි. ඒ කියන්නේ යා රෑට නිින්දෙන් බය වෙනවා, ඊළඟට ගැස්සිලා හැරෙනවා, කවුලෙන් අජුනවා වගේ තේරෙනවා, මාසික උපස වේදනාව සතියකට වඩා සමහරලාට තියෙනවා, බඩ කොරේ ඇති වෙනවා, ඊළඟට නිතරම ටික ටික හෙට්ටු වෙන්න පටන් ගන්නවා, විරූපී වෙන්න පටන් ගන්නවා, ඊළඟට පිරිමියාවෙ පෙන්නන්න බෑ, ඊළඟට සමහරලාට යා රෑට නිින්දෙන් ඒ වගේ පිරිමියෙක් එකතු වෙනවා කියලා හිතාගෙන යා ජීවිතේ සනසීම එතන හදනා ගන්නවා. කලව මේ දේවල් සූරලා තියෙනවා, මේ වගේ දේවල් තියෙන රෝග ලක්ෂණ. ඒතර සමහරලාට මස් මාළු පිලි පුලුට වගේ දේවල් වැඩිපුර කන්න ආසයි, බදලා කරලා කන්න ආසයි, මේ වගේ රෝග ලක්ෂණ ඇති වෙනවා. මේ වගේ දේවල් තමයි කැමති. කළු කුමාර දෝෂයක් තියෙනවා. හැබැයි පුතේ කළු කුමාර දෝෂය කියන එක විතරක් නෙවෙයි, දැන් ඔය සමාගමේ තියෙන දැන් සමයන් දෝෂකාරක විදිහටත් ඔය දෝෂකාරකම එනවා. එතන පොඩි වෙනසක් තියෙන්නේ කළු පාර ඡායාවන් දකින එක, ගාලා ළඟට ඇවිල්ලා හුස්ම ගන්නවා වගේ තේරෙන එක, ඊළඟට සිහින දකින්න එක, කළු සිහින දකින්න එක, තමන්ව බදා ගන්නවා, තමන් ඇඟට බර වෙනවා වගේ තේරෙන එක, තමන් දවසින් දවස විරූපී. මූලික ලක්ෂණය තමයි තමන් දවසින් දවස විරූපී වෙනවා, පිරිමියාවේ පෙන්නන්න බැරි වෙනවා. ඔතේ ඊළඟ කාරණේ තමයි මේ කළු කුමාර දෝෂයක් තියෙන කෙනෙක්
කියනවා මේ ජනප්‍රවාදය සඳහන් වෙනවා මේ එන්නේ තමන්ට කැමතිම පිරිමියාගේ වේශයෙන් තමයි මේ කළු කුමාරයා ළඟට එන්නේ කියලා. ඇත්තට මෙහෙම වෙන්න පුළුවන්ද? ඒක සත්‍යක්ද? දැන් ඔයා කැමති ඔයාගේ ප්‍රේමවන්තිය හැමදෙස්සම ළඟ ඉන්නවටද නැත්නම් වෙන කෙනෙක් ළඟ ඉන්නවටද? දැන් අපි ආස කරනවා ආදරය කරන වාගේ ප්‍රේමවන්තිය ඔයාලගේ හැමදෙස්සම ඉන්න. නම් බැඳලා නැහැ නේ. බැඳලා පස්සේ වෙන කතාවක්නේ. ප්‍රේමවන්තිය ඔයාලගේ හැමදෙස්සම ඉන්නවා නම් අපි අද හොර රහසේ හම්බෙන ප්‍රේමවන්තිය අද හැමදාම මල් ළඟටලා ඉන්නවා නම් ඔයා කැමති. එහෙමනේ. එතකොට මේ ගැහණු දරුවෙක් ආස කරන පිරිමි චරිතයක් තියෙනවා. තොර ප්‍රේමවන්තයා වෙන්න පුළුවන් නළුවෙක් වගේ ස්වරූපයක වෙන්න පුළුවන් ඔය විවිධ චරිත ප්‍රසිද්ධ චරිත ප්‍රසිද්ධ චරිතයක් එනවා ඒ ප්‍රසිද්ධ චරිතය එහෙම නැත්නම් තමන් ප්‍රේමවන්තයා. එතකොට එයා ආශා කරන්නේ එහෙමනම් එයාගේ ආසාවේ මනසේ තියෙන සිතුවිල්ල මොකද්ද කියලා මේ අමනුෂ්‍ය දෝෂකාරකේ දකිනකොට එයාට ලං වෙන තියෙන එකම සාධකනමයි අර ස්වරූපය. ඒ නිසා එයා ස්වරූපය මවනවා ස්වරූපය තුළ සිත් වේග ඇති කරනවා මනසට ඇතුළු කරාම පස්සේ එයා චිත්ත වේග විවෘත කරනකොට අර දෝෂකාරකේ ඇතුළට රිංගනවා. නැතුව මේ යාගේ විලාසෙම යන්න බෑ. චිත්ත වේග ඇති කිරීම තමයි සිද්ධ වෙන්නේ. හොඳයි ඊළඟ කාරණය තමයි මේ කළු කුමාර දෝෂය තියෙන කෙනෙක් ඒ දෝෂයට ලක් වෙච්ච කෙනෙක් අපේ නරඹනවා වෙන්න පුළුවන්. ඒ කෙනෙක්ට පිළියමක් විදිහට දැන් දේවගති කෙනෙක් ගාවට යන්න නැතු ගුරුනාංශ කෙනෙක් ගාවට යන්නට පෙර මොනවද කරන්න ඕනේ මේ වත් පිළිවෙත් මේ දෝෂෙ මිදෙන්න? එතන මේකදී කළු කුමාර දෝෂය වැන වෙනට කවදාවත් අයින් කරන්න බෑ. මේ කළු කුමාරයා කියන එක පිරිමිනාට තමයි බය. ඒ නිසා ඔබට පුළුවන් තාත්තාගේ සරම සහෝදරයගේ සරම පොරවගෙන නිදාගන්න. හැබැයි මේ සරම හොඳට හොදලා තියෙන්න ඕන. ඇයි? පිරිමි අය සාමාන්‍ය තුල පිරිමි අයගේ තුල ඥාන නිකුත්වීම සිද්ධ වෙන්න පුළුවන්. සාමාන්‍ය සිද්ධ වෙනවා ඒක. අපි කියනවා. ඒතකොට ඥාන දරුවෝ මේක පොරවගෙන ඔයගොල්ලෝ අහලා තියෙනවද දන්නේ නැහැ. මම දන්න සුදු මොන්තරම් තියෙනවා. එහම සමහර වෙලාවදී ඒ ටික ස්පර්ශ වීම හෝ ඒ තුල යම් යම් සංචේෂන් තුලින් දරුපල ඇති වෙන අවස්ථාවල් උන්තරම් තියෙනවා. ඒ නිසා වෙන ඔබ තාත්තා ඇඳපු සරම වෙන්න පුළුවන්. සහෝදරෙක් ඇඳපු සරම වෙන්න පුළුවන්. හොඳට හොදලා ඔබ පාවිච්චි කරන හොඳට හොදලා හොඳට වේලලා ඔබ පාවිච්චි කරන මොකද හේතුව? එහෙම වුණොත් ඒ කළු කුමාර දෝෂය ටිකක් බලපෑම අඩු වෙනවා. ඊළඟට ඔබට පුළුවන් පිසිද්ද වෙයි. එකක් කියන්න. ජනෙල් ළඟ නිදා ගන්න එපා. කළු කුමාරයා ඔබට අතවනවා. ජනෙල් ළඟ නිදා ගන්න එපා. ඔබගේ අඳ යටින් ඔබේ කොට්ටිය අරින් දැයගත්තා ගිරයක් මන්නයක් වගේ දෙයක් තියාගන්න. කොහොමද කොළ ටිකක් එලලා තියාගන්න? කොහොමද කළු දුං අල්ලන්න? මේ දේවල් කරන්න පුළුවන් තනිකමට ආච්චිව හෝ අම්මා හෝ තියාගන්න. නැත්නම් බාල වයසේ මල්ලි කෙනෙක් හරි ගමන්නේ කාමර තියාගන්න. මේ දේවල් වලින් තමයි ඔබට පුළුවන් ඊළඟට තමයි මනමාලික වගේ රෑට නිදා ගන්න එපා. තියෙන තරම් සෙන් පවුඩර් ටික දාලා තියෙන තරම් ක්‍රීම් ටික උලලා නිදා ගන්නවා. ඔයා කැමති ලස්සනද කැතරද? කැමති ලස්සනට. ඒතර මේ දරුවා මේ ගැහන දරුවා ලස්සනට නිදා ගන්නකොට නිදා ගන්නකොටත් එහෙම හිනහ වෙලා මනසින් අර මම දැන් අහව ප්‍රේමවන්තයත් එක්ක යාළුවා ඉන්නේ මට දැන් මෙහෙමයි මෙහෙමයි කියලා මිහින මමනකොට සිතුවිලි එකපාරටම අර දෝරණ වෙලා අර මනුස්ස දෝෂ ශනික වැදුණා. ඒ නිසා ඔබ පරිස්සම් වෙන්නට ඕනේ මේ විදිහට. දැන් අපි දන්න මේ කළු කුමාර දෝෂය බලපාන්නේ කාන්තාවන්ට. ඒ කියන්නේ කාන්තාවන්ට මේ කළු කුමාර දෝෂය බලපානකොට මේ විවාහයන් ප්‍රමාද වෙනවා. ඒ වගේම දැන් පිරිමි අයට බලපාන මොකක් හෝ දෝෂයක් තියෙනවද? ඔව්. දැන් අපි කළු කුමාර දෝෂය ඇති වෙන්නේ විවාහයට පෙර. වැඩිවියෙන් පස්සෙන් විවාහයට පෙර. එතකොට කළු යක්ෂ දෝෂය ඇති වෙනවා විවාහයෙන් පසුව දරුපාල ලබන්න නැතුව බිල්ලක් අරගෙන ඒත් පවුල් දිවිත විනාශ කරන්න. හරිද? ඒතකොට එතන පවුල් දිවිත විනාශ කරන්න උත්සාහ කරන්නේ මොකද? උඹලට පවුල් දිවිත කරන්න දෙන්නේ නැහැ. මේ කළු යක්ෂ දෝෂය දින අර දරුපාල බිල්ල ගත්තාම ඒ ජීවිත විනාශ වෙනවා. හරිද? එතකොට ඊළඟට තමයි ඕකෙම නවය කප්පන් ඒක පොඩ්ඩක් පතක් කරන්න. මොකද මදන සල්ලාල කෙනෙක් තියෙනවා. මදන සල්ලාල දෝෂෙත් ඕකම වෙනවා. අර ගැහණු ගෙනාට තමන්ගේ ස්වාමියා හෝ වෙන ස්වාමියෙක් වගේම තමන්ගේ ඒ කියන්නේ මේ සංසාරක ජීවිතේ ගත වෙනවා. හැබැයි එතකොට ඒ ගැහණු වෙනාට අර දැන් මිනිසයාට ඕනකම තියෙනාට ගැහණු වෙනාට ඕනකම නැතිනවා. එතකොට මොකද වෙන්නේ? අන්න පවුල් දිවි විනාශ වෙනවා. හරිද? එතකොට අහ ප්‍රසන්ට අපි එනවා නම් දැන් පිරිමි අයට මේක බලපනවා. ඔව් පිරිමි අයට තියෙන මදන මොහින්. හිනහනවා. සමහර විස්තර කියනවා. එතකොට මොහිනී ගාලා එතකොට ගැහණු පෙන්වන්න බැරි ඒක. ඈ? ඒ වගේ නේද? සමහර පිරිමි අපිට කතා කරනවා. මහත්තයා ඔව් ඔය කියන විදිහට මට සිද්ධ වෙනවා නෝක. මට සමහර වෙලාවට රාත්‍රියේදී මෙන්න මෙහෙම දේවල් සිද්ධ වෙනවා. මට ගැහණු කෙනෙක් මල් ළඟට ඇවිල්ලා මම මෙහෙම දේවල් වෙනවා මට තේරෙනවා. මට වැඩි ගැහණු අය පිළිබඳ එච්චර ඕන කමක් නැහැ. මට කොච්චර මට මෙහෙමයි කෙදෙනින් කසාද කතා කරනවා. එහෙම නැහැ. ඒක පිරිමියට කසාද බඳින්න බෑනේ දරුවෝ. හ්ම් හ්ම්. දැන් අපි මේ ගැහණු අය විතරක් කියන්න බෑනේ. පිරිමියට කසාද බඳින්න බෑ අවුරුදු ගානක් නාකිවි ඉන්නයි. අයියේ. එයාට තියෙන මොහිනී දෝෂය. ඒ මොහිනී දෝෂය තුළ මොහිනී කියලා කියන්නේ පිරිමිත් එක වෛරයට ඉන්න අනත්තිය. ඒ නිසා පිරිමින්ට ජීවිතයේ යාර්ථික භාවය ජීවිතයේ තියෙන අනාගත නැත්තම් ජීවිතේ පැවැත්ම ගැන දැනෙන්නේ නැහැ. ඒ නිසා මොහිනී දෝෂය තමයි තෙන්නේ ගැහණියක් මිනිහෙක් සමග ඇතිවෙනා වූ සංසිද්ධිය ඒ මොහිනී දෝෂයේ විසින්ම ඒ පිරිමියට ඇති කරනවා. එතකොට පිරිමියාට වෙන පිරිමියන් ඇතිවෙන්නේ නැහැ. ගැහණු අයට මේ පිරිමියා දැක්කහම ලස්සන පේන්නේ ඉපා වෙනවා. කොච්චර රසව කරා කොච්චර දැන් උඩ බල අද බලන්න හොඳ රැකිරක්සා හොඳට සල්ලි තියෙන පිරිමියා ඉන්නවා. වෙනවා කියන්නේ විවාහ නැහැ. සල්ලිත් සමහර ලස්සන අය ඉන්නවා විවාහ නැහැ. ලස්සන ගෑල් ළමයි ඉන්නවා.
විවාහයක් නෑ. මොන්ට හෙනද විවාහයක් වෙන්න බැරි. නෑ අපි ළඟට නෝ විවාහයක් කරලද මට විවාහ වෙන්නේ නෑ. මෙන්න මේ වයසේ මෙන්න මේකයි මේකයි කියලා. නමුත් විවාහ වෙන්නේ ඇයි ඒ? දෝෂකාරකය. දැනගෙන ඉතර මේ පින් ළමයට ඔක කොහොමද කියන්නේ? හැබැයි වෙනස තියෙන්නේ පිරිමින් ගණන් ගන්න ටික. චයිදී. ඔව් දැන් එතකොට මේ මම ඇහුවා දැන් මල්වර වියේ ඉන්නේ එහෙම නැත්නම් මල්වර වූ තරුණියක් ඉන්නවා මේ කුද මේ කළු කුමාර දෝෂයට හවු වෙලා නැහැ. ඒ එතකොට එහෙම කෙනෙක් කොහොමද මේ කළු කුමාර දෝෂයට හවු නොවි බේරෙන්න මොනවද කරන්න ඕනේ පිළියම්? ගෙදර බාත්รูම් එකක් තියෙනවානේ. ඕකේ නිර්වස්ස තම නාන්නේ. මං කියන නිර්වස්ස නාන්න එපා. එතන මට බයිනෝ. නෑ ඔබ නිර්වස්ස නාන්න. අවේලා මහරය 9ට 11ට 6ට ඔබ නාන්න යන්න එපා. ඔබට නාන්න වෙලාවක් මම කියන්න ඕනේ. දැන් ඔබට ඕල්ලව නාන්න මට මොකද? නේද? හැබැයි ඔබට මම කියනවා ඔබ නිර්වස්සර නානකොට ගමේ ගොඩ යනවනේ ඔය ගෙවල් ළඟ එනකොට නානතරක් දිහා ඉන්නකොට දිරෙද්දින් බලන් ඉන්න මිනිස්සුත් ඉන්නවනේ ඈ අරද්දොලන් ළඟ ඉන්නකොට මේ යුවලක් ඉන්නවා පෙම් ගැලමින් වැවක් ළඟ ඇලල් ළඟ මුහුදක් ළඟ ඕක දිහා බලන් ඉන්නකොට සකින්නවා ඒ ගෑනුන්ගේ යට ඇඳුම් අරන් ගිහිර වෙලා ඒකෙන් බින්දඩයක් ගන්නා වෙනම ඉන්නවා රෑට රෑට ගෙවල් වල රින්ගන මිනිස්සු වෙනම ඉන්නවා ඒතර මේ මිනිස්සු මැරලා තමයි මේ කළු කුමාර දෝස වලට මේ මදල සල්ලා දෝසට එකතු වෙන්නේ ඒතර ඒගොල්ලන් මැරලා තියෙන රාජකාරියමනේ එතකොට දැන් සාමාන්‍යයෙන් ඔබ හිතන්න ඔබ නාන තැනක තනියම නානකොට කවුරුවක්වත් නැති තනිපංගල නානකොට ඔබ දිහා කී දේ බලන් ඇද්ද? කියනවා කියන්නේ ඒ බලන් ඉන්නකොට ඔහුට ආසාවක් ඇති වෙලා ඔබ ළඟට ඇවිල්ලා ඔබ සමග ජීවත් වෙන්න පුළුවන්කමක් තිබුණොත් එන්නේ නැද්ද? එනවනේ. එතකොට මේ නොපෙනෙන ලෝකයේ තියෙන අයට කවුරු බලන් හිටියා මොකද වෙන්නේ? එයාට එන්න පුළුවන්. ඔබ අවස්ථාව දුන්නොත් ඒස ඔබ අවස්ථාව දෙන්න එපා. ඔබ අවේලාවේදී පුරුදු කෑම කන්න යන්න එපා. අවේලාවේ තනියෙන් ගමන් කරන්න එපා. ඔබ මලගෙදරින් වෙන්න එපා. චයිනීස් අද ඕන තරම් අද කඩ කෑම වලට පුරුදු දා තියෙන ඇති වෙන්නේ. ඉතින් ඔබ කඩෙන් කෑමක් ගේනන පොඩ්ඩක් විසි කරලා කන්න. බිත්තරයක් මාළු ටිකක් කල්මසටියක් බදලා කන විසි කරලා කන්න. පොඩ්ඩක් විසි කරලා කන්න කලින්. තනි වෙලාවක ඉන්න එපා. කාමරේ තනියම දා ගන්න එපා. ජනේලයක් ළඟ නිදා ගන්න එපා. මේකෙන් තමයි ඔබට කළු කුමාර දෝෂ ඇති වෙන්න කලින් අරසන් දුන. ඔබට වැඩි විපත් වෙන්න ඔබ නිවසෙන් පිට නම් තනි වූ ස්ථානයක නම් තුම්මන්සලක් වගේ පාළු තැනක නම් ඔහොම ළමයි එනවනේ. අන්න ඒ වගේ තැන් වුණොත් එහෙම ඔබට තනිකන් දෝෂේ තියෙනවා කියලා කිව්වම වැඩි විපත් වෙලා සාමාන්‍යයෙන් අවුරුද්දක් ගත වෙන කලින් කරුණා කරලා ඔබට නූලක් දාලා දෙහිඩියක් කපලා දොස් දුරු කරගන්න. අතන කළු කුමාර දෝෂ ඇති වෙන ප්‍රමාණය අවමයි. ඔව් ඉතින් අද අපි ගුප්තකර්ම වැඩසටහන ඔස්සේ කතා කරේ මේ කළු කුමාර දෝෂය කොහොමද කාන්තාව ඔබට බලපාන්නේ කළු කුමාර දෝෂය කොහොමද රෝග ලක්ෂණයන් පෙන්නුම් කරන්නේ ඒ වගේම මේ පුංචි සඳහන් කිරීමක් කරා මේ මෝහිනී දෝෂය පිළිබඳව ඉතින් විශේෂයෙන් ස්තුතිවන්ත වෙන ඔබතුමන්ට මේ ඔබතුමන්ගේ දැනුම අපේ ප්‍රේක්ෂක ජනතාව වෙනුවෙන් බෙදා ගැනීම සම්බන්ධයෙන් ඉතින් නිරතුරුව මතක් කරනවා මේ වන් වූ ඔබට වැදගත් වැඩසටහන් වාස්තු විද්‍යාව සම්බන්ධයෙන් ගුප්තකර්ම එහෙම නැත්නම් ගුප්ත විද්‍යාව සම්බන්ධයෙන් අදාළ කරන සීල වැඩසටහන් අපේ නාලිකාවේ තියෙනවා ඒවත් නරඹන්න කියන ආරාධනය සමගින් අදට සමුගන්නවා ඔබතුමන්ටත් ආයුබෝවන්. ආයුබෝවන්.